අපි තීන්දුවක් අරගෙන තියෙනවා කැබිනට් මණ්ඩලය සහ රජය අපි මීට පසුව ණය ගන්නේ නැහැ කිසිම ව්‍යාපෘතියකට ඒ වෙනුවට අපි කියනවා BOT කියලා එහෙම නැත්නම් බිල්ට් ඔපරේෂන් ඇන් ට්‍රාන්ස්ෆර් කියන්නේ නිර්මාණය කරලා නිෂ්පාදනය නිර්මාණය කරලා ක්‍රියාත්මක කරලා ඒක නැවත වරක් රජයට බාර දීම එහෙම නැත්නම් BOO කියන BOO කියලා කියන එක කියන්නේ නිර්මාණය කරලා ක්‍රියාත්මක කරලා ඒක අයිති වෙන විදිහට ඒගාව ක්‍රමය තමයි PPP අපි කියනවා Public Private Partnership ව්‍යවසායකයන් සහ රජය අතරේ එකඟතාවයක් එක්ක කටයුතු කිරීම සහ විදේශ ආයෝජනය මේ හරහා පමණයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී එනිසා තවදුරටත් අපි ණය ලබා ගත්තොත් ඒ ණය අපේ දලදේශීය නිෂ්පාදනය ඉක්මවා යන එහෙම අවස්ථාවක් තිබ්බ කාල තුනකදී එබැවින් එවැනි තත්ත්වයකට නොයා කටයුතු කළ යුතුයි කියන තැනත් අපි ඉන්නේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට දැනට හිමිව පවතින ඉඩම් වලින් අක්කර 200ක් ගුවන් හමුදා කඳවුරක් ඉදි කිරීම සඳහා ගුවන් හමුදාවට ලබා දෙන්න තීරණ සිංගප්පූරුව තිබුණු බේරුම් කරනේ තීන්දුව වෙලා තියෙනවා අද හෝටලේ සම්පූර්ණ ගැනීම සඳහා රුපියල් බිලියන 60ක් වියදම් කරන සිද්ධ වෙලා තියෙනවා. රුපියල් බිලියන 31.8ක පාඩුවක් මහජනතාවට ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා. මේ ගැන සලකා බලලා ඊයේ අමාත්‍ය මණ්ඩලයේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිර්දේශය මත හිටපු අග්‍ර විනිශ්චයකාර අශෝකද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සය පුද්ගල කමිටුවක් පත් කරන තීරණය කළා. මේ මහජනතාවට මෙතරම් දැවැන්ත පාඩුවක් සිදු කිරීමට වගකී යුතු නිලධාරීන් සහ දේශපාලන බලධාරීන් හඳුනගෙන ඔවුන්ට නීති ක්‍රියාත්මක කිරීම සඳහා. දිනපතා අලුත් वीडियो सह प्रवृत्ति नरमी मट यह बटन एक क्लिक कर सेत टीवी सब्सक्राइब करना अलू वीडियो गने मुलिन में देने गने में मसीनों क्लिक करना